එක්දාස් නමසය අසු නවේ මගේ ගෙදර උඩ උඩතට්ටුවේ වෙච්ච සිද්ධිය. මේක තමයි ඔබටත් වැදගත්තේ. ඒ අත්තායනකොට ජවිපේ දැඩි මර්ධනයකට මුහුණ දීලා තිබිච්ච කාලය. රට පුරා මස් කඩයක්. ඒ සාකච්ඡාවට සහභාගී වුණා ජවිපේ මධ්‍යම කාරක සභාවේ සමාජිකයෙකු සිටි සෝමවාන් සමරසිංහ. ඒ වගේම පක්ෂයේ මන් දන්නේ මොන තනතුරක් තිබ්බද කියලා විජිත හේරත්, ඒ වගේම මම රේගු අධ්‍යක්ෂ ජනරාල් පීඑස්සී විරසේකර. මොකද ඒ කාලේ වෙනකොට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ආයතන ප්‍රධානීන්ට තර්ජනයක් තිබුණා වැඩට එන්න බෑ. සන්නද්ධාංශයේ ප්‍රධානියා යවන ලියුම් වලින් කියනවා වැඩට ගියොත් මරනවා. ඒක මගේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බඩ යන්න පටන් ගත්ත බය ඒකයි මේ කට්ටිය මම ගෙන්නලා මෙහෙම සාකච්ඡාවක් පැවැත්වුවේ. මොහුට මොකද බිරින්දත් කිව්වා මම වැඩට යන්නේ නැහැ කියන් පස්සේ තමයි මේ සාකච්ඡා පාත්‍ර ඔවුන් කිව්වා නෑ එහෙම බය වෙන්න එපා වැඩට යන්න. 83 කළු ජූනියෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන තමයි පක්ෂ තහනම් කළා. රෝහණ විජේරව තල්ලු කළේ සන්නද්ධ අරගලයකට ඵලයන් කියලා. නමුත් ඔහුගේ තිබුණා පැහැදිලි ප්‍රතිපත්තිය. කවදාකවත් ඔය කොළ පාටට නැත්නම් නිල් පාටට කවදාකවත් ඔහු එකතු වෙන්නේ නැහැ. පැහැදිලි දෘෂ්ටියක් තිබුණා උට. දැන් ඔබ දැක්ක 2015 ඉඳලා මේ දක්වා මේ යහපාලනේ විසිරුවා යනකම්ම රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අනුර කුමාර දිසානායක කළා. අද උන්ට පක්ෂයේ තිබුණ ලාංඡනය මොකද්ද? බෙල් එක තිබුණා, සීනුවක් තිබුණා. ඊළඟ පක්ෂයක් තියෙන ජනතා විමුක්ති පෙරමුණ කියලා. දැන් මේ දෙකම අතහැරලා පක්ෂයේ නායකත්වයේ ප්‍රතිපත්ති ඔක්කොම ඉවරයි. හොඳම නිදර්ශනය තමයි අර පසුගිය 18 වෙනිදා අම්බලංගොඩ විලේගොඩ අරියදේව ස්වාමීන් වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. උන්වහන්සේ මට ආරාධනා තිබුණා විජේවීර පක්ෂයේ නිර්මාතෘවරයාගේ ඒ ජන්මදිනය සැමරීමේ උත්සවයට මම ගියා. මට මම විශ්මයට පත් වුණා ජවිපේ ඒ අනුස්මරණයේ සැමරීම සඳහා අනුර කුමාර දාලා තියෙනවා රෝහණ විජේවීරගේ ෆොටෝග්‍රාෆ් එකක් දාලා ඉමේජ් එක පබ්ලිෂ් කළා. ඔවුන් ඔව් වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. පැත්ත පළාතේ එක්කෙනෙක්වත් හිටියේ නැහැ. පාක්ෂිකයෝ අද අතරමං පක්ෂේ නිර්මාතෘවරයාගේ ඒ තිබිච්ච ප්‍රතිපත්ති ඔක්කොම කැලේ. ගිය පාර වුන්ගේ ජනතාව වුන්ගේ අපේ රාජසන්ත කළ නැහැ දුවන්නේ. අපි බලමු මේ පාර කොයි වෙතත් දෙකට මුහුණ දෙයිද කියලා.